මිනිසන් කොම්බන්නා පුතේ සුබ සන්ධ්‍යාව. මුලින්ම අද ඉරදුරි ලෙසන් එක කරන්න කලින් මං එදා ඔයගොල්ලන්ට කිව්වා අපිට ලෙසන් එකක් තියෙනවා කියලා. පාරක් අහන විදිහ, ඒකට උත්තර දෙන විදිහ ඉගෙන ගන්න. ඊට පස්සේ තමයි අපිට ඉරදුරි ලෙසන් එක කරන්න වෙන්නේ. එහෙම කළා නම් ඔයගොල්ලන්ට තේරෙන ප්‍රමාණය වැඩි. මොකද ලෙසන් එකේ තියෙනවට වැඩි ප්‍රමාණයක් අපිට වෙනම ග්‍රැමර් ලෙසන් එකක් විදිහට කවර් කරන්න තියෙනවා. ඒ නිසා ගන්න ඔයගොල්ලන්ගේ ග්‍රැමර් පොත්. ග්‍රැමර් පොත අරගෙන මාතෘකාව ලියා ගන්න පුතේ. පාරක් ඇසීමේදී සහ ඊට පිළිතුරු දීමේදී, පාරක් ඇසීමේදී සහ ඊට පිළිතුරු දීමේදී අවශ්‍ය වන කරුණු. හරිනේ, එහෙනම් පාරක් ඇසීමේදී සහ ඊට පිළිතුරු දීමේදී අවශ්‍ය වෙන කරුණු තමයි අපි මේ ලෙසන් එකේදී ඔන්න ඉගෙන ගන්න. මුලින්ම පුතේ අපිට පාරක් අහනකොට ඕනි වෙන වචන ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ වම් පැත්ත, දකුණු පැත්ත, හන්දිය, වංගුව, ට්‍රැෆික් ලයිට් එක, කෙලින්ම යන්න, අන්න ඒ වගේ එක එක පොයින්ට් තියෙනවා. අපිට ඕනි වෙන වචන ටිකක් තියෙනවා. මම මේ මුලින්ම ඕගොල්ලන්ට දීලා තියෙන්නේ පහලට පහලට. ඒ වගේ අපිට පාරක් ආනකොට අවශ්‍ය වෙන කරුණු. ඊට පස්සේ මේ කරුණු එකතු කරලා තමයි අපිට පාරක් අහන්න, පාරකට උත්තර දෙන්න මේවා ඕනි වෙන්නේ. ඒ නිසා මුලින්ම මේ කරුණු ටික මේ විදිහටම පහලට පහලට ලියාගන්න. ඊට පස්සේ මම ඕගොල්ලන්ට මේවා තේරුම දෙන්නම්. හා, මුලින්ම ලියාගමු බලන්න ඉක්මනට. පළවෙනි එක තියෙන්නේ
ඒකිතයින් දෙස්ගා කියන එක නේද? ඊළඟට මිචිගා වකරණයින් දෙස්ගා. කරන්න තියෙන පුතේ ග්‍රැමර් පොත අරගෙන මාතෘකාව ලියන්න පාරක් ඇසීමේදී කියලා පාරක් අහනකොට අපිට භාවිතා වෙන පොයින්ට් ටික තමයි මේ මුලින්ම දීලා තියෙන්නේ. මේ පොයින්ට් ටික ලියාගන්න. ඊට පස්සේ මම තේරුම කියා දෙන්නම්. මිචියෝ ෂියතෙකුද සයිමසෙන්කා මස්සුන්ගුයි කුතෝ මගරිමස් වතරිමස් තෝරිමස් කදෝ කෝසතෙන් ෂින්ගෝ පුතත්සුමේන ෂින්ගෝ. මෙන්න මේ විදිහට පාරක් ඇසීමේදී අපිට භාවිතා වෙන එක එක කරුණු ටිකක් පොයින්ට් ටිකක් තියලා තියෙනවා. ලියල ඉවරද පුතේ? අපි මේකේ තේරුම් ටික කතා කරමුද? බලමුනේ. නනි නනි, එහෙම නැත්තම් ප්ලේස් එක දාලා. ඒ කිතයින් දෙස්කා කියන්නේ ඕනම ප්ලේස් එකක්. දැන් උදාහරණයක් මං කියන්න, මට පාරට යන්න අවශ්‍යයි. එහෙනම් මොකද කියන්නේ? මිචි ඒ ඉකිතයින් දෙස්කා. හරි, එහෙම නැත්තම් තෝක්‍යෝට යන්න අවශ්‍යයි. තෝක්‍යෝ ඒ ඉකිතයින් දෙස්කා. ඒ විදිහට අපිට යන්න අවශ්‍ය ස්ථානය මෙතනට යොදන්න පුළුවන්. ඉකිතයි ඉකිතයි කියන්නේ යන්න ඕනි කියන එක නේද පුතේ? අර දන්නව, ඕනෙම ක්‍රියාපදයක මස්තර රූපය අයින් කරලා තයි දැම්මහම ඒ ක්‍රියාපදයේ අවශ්‍යතාවය තමයි අපි ප්‍රකාශ කරන්නේ. එහෙනම් ඉකිතයින් දෙස්කා යන්න අවශ්‍ය නමුත්, ලියාගන්න තේරුම, යන්න අවශ්‍ය නමුත්. මිචිගා වකර නයින් දෙස්. පාර දන්නේ නැහැ. එහෙම නැත්තම් පාර තේරෙන්නේ නැහැ. දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ අර්ථ දෙකම අපිට ගන්න පුළුවන්. වකරිමස්
වකරිමස් කියන ක්‍රියාපදයේ පුතේ දන්නවා තේරෙනවා එහෙමනේ අපි ගන්නෙ නේද? එතකොට මේ වකරිමස් නයි ෆෝම් තමයි මෙතන හදලා තියෙන්නේ. වකර නයි කියලා ඒකට අල් නයන්නක් දාලා තියෙනවා. මේ අල් නයන්න දානකේ තේරුම තමයි පුතේ මේ අල් නයන්නෙන් කියන්නේ අපේ යම් කිසි ප්‍රකාශනයක් සිද්ධ කරන්නේ, අපේ තියෙන හැඟීමක් ප්‍රකාශ කරන අන්නේම් ද මේ යන්න අවශ්‍ය. නමුත් එතකොට ඉකිතයින් දෙස් ගා ඉකිතයින් අර අපේ අවශ්‍යතාවයේ හැඟීම තමයි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි වකර නයින් දෙස් ගා වකර නයින් පාර දන්නේ නැති නමුත් මිචියෝ ඔෂියතෙ කුදසයි මසෙන්කා. තුන්වෙනි එක මිචියෝ ඔෂියතෙ කුදසයි මසෙන්කා. ඔෂියේ මස් කියන්නේ කියා දෙනවා උගන්නනවා ඒ අර්ථර නේද? තේ කුදසයි මස් ඔයාලට මතකයි නේද? තේ ෆෝම් එකේදී අපි ඉගෙන ගත්තා උදව්වක් ඉල්ලීමේ ක්‍රමය. එහෙනම් මිචියෝ ඔෂියතෙ කුදසයි මසෙන්කා කරුණා කරලා පාර කියලා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් කරුණා කර පාර කියන්න පුළුවන්ද? එහෙනම් ඔයාට යන්න ඕන ඕනම ස්ථානයක් ඕන. දැන් ජපන් ගිහාම මේ දේවල් තමයි පුතේ අපිට පාවිච්චි කරන්න වෙන්නේ. හොඳේ කයෝතෝවට යන්න ඕනි. කයෝතෝ එහි කිතයින් දැස් ගා කයෝතෝවට යන්න අවශ්‍ය. නමුත් මිචික වකරණයින් දැස් මිචියෝ ඔෂියතෙ කුදසයි මසෙන් කා කරුණා කරලා මට පාර කියන්න පුළුවන්ද? මස්සුඟු ඉකුතෝ මස්සුඟු ඉකුතෝ කියන අපත දිගටම ගියහම කෙලින්ම ගියහම මස්සුඟු ඉකුතෝ කෙලින්ම ගියහම දිගටම ගියහම මගරිමස් මගරිමස් කියන්නේ හැරෙනවා. මගරිමස් හැරෙනවා. මම පුතේ මේ වරහන් ඇතුලේ දාලා තියෙන එක අවස්ථාවට අනුව අපිට කියන්න ඕනේ වුණොත් එහෙම හැරෙන එක දැන් ඩික්ෂනරි ෆෝම් තේ ෆෝම් හදලා මන් දීලා තියන්නේ. මගරිමස් ඩික්ෂනරි ෆෝම් නම් මගරු, තේ ෆෝම් නම් මගත්තේ. මේක ගොඩාක් කාලවලට අපිට අවශ්‍ය වෙන්නේ තේ ෆෝම් එකේ. මොකද අපි කියනෝ නේද මේ පාරේ කෙලින්ම ගිහාම ඉස්සරහා වංගුවෙන් හැරිලා අන්න එහෙම කියනවනේ. එතකොට පළවෙනි ක්‍රියාව කරලා දෙවන ක්‍රියාව අපි සිද්ධ කරනකොට පළවෙනි ක්‍රියාව තේ ෆෝම්නේ අපි ලියන්නේ නේද? අන්න එහෙනම් මගත්තේ කොනෝ මිචියෝ මස්සුඟුයිකුතෝ හිදරිගවානි මගත්තේ. අන්න එහෙම පුතේ අපිට ගන්න වෙනවා තේ ෆෝම් එක. ඊළඟට වතරිමස්. වතරිමස් කියන්නේ පාරක් නම් මාරු වෙනවා, පාලමක් වගේ නම් තියන්නේ ගොඩ වෙනවානේ. පාර මාරු වෙනවා, පාලම එගොඩ වෙනවා. ඊළඟට වතරි මස් කියනක ඩික්ෂනරි ෆෝම් හදලා තියෙනවා මම වතරු කියලා, තේ ෆෝම් හදලා තියෙනවා වතත්තේ කියලා, වතත්තේ. ඊළඟට තෝරිමස්. තෝරිමස් කියනවා අපි පහු කරනවා, පහු කරනවා. තෝත්තේ පහු කරලා අපි කියන්නේ ඉස්සරහින් හම්බෙන ගොඩනැගිල්ල පහු කරලා කෙලින්ම යන්න. එහෙනම් තෝත්තේ පහු කරලා. කදෝ වංගුව. කදෝ වංගුව. කෝසතෙන් හන්දිය.
හෝ සතෙන් හන්දිය. ෂින්ගෝ. ෂින්ගෝ කියන්නේ පුතේ ට්‍රැෆික් ලයිට් එක, කලර් ලයිට් එක. ෆුතත්සු මේන ෂින්ගෝ. ෆුතත්සු ෆුතත්සු ඔයාලට මතකයිද පුතේ මං කියා දුන්න හිතොත්සු, ෆුතත්සු, මිත්සු, යොත්සු, ඉත්සු ගණන් කරන විදිහක් නේද? එතකොට මතකද අපි ඉගෙන ගත්තා එතෙන්දී ගණන් කිරීමේ පසුවෙදුමක් නොමැති දේවල් ගණන් කරන්නේ අපි ඒ කියන හිතොත්සු, ෆුතත්සු, මිත්සු කියන කවුන්ටින් සිස්ටම් එකෙන් කියලා. එහෙනම් දැන් මේ ට්‍රැෆික් ලයිට්, කලර් ලයිට් නේ, මේවා එතකොට ගණන් කරන්න දේවල් නැහැනේ පුතේ. ඒ නිසා ඔන්න අපි ගන්නවා පුතත්සුමේ නොෂින්ගෝ කියනකොට දෙවන කල ලයිට් එක, දෙවන කල ලයිට් එක, දෙවන ට්‍රැෆික් ලයිට් එක. කොනෝහෙන්. කොනෝහෙන් කියන්නේ මේ පැත්තේ, මේ ප්‍රදේශයේ. හිදරි ගවා. හිදරි කියන්නේ පුතේ වම. එතකොට ගවා කියලා අපි කියන පැත්ත. එහෙනම් වම් පැත්ත. වම් පැත්තට හැරෙන්න. මිගි ගවා. මිගි කියන්නේ දකුණ. ගවා කියන්නේ පැත්ත. මිගි ගවා දකුණු පැත්ත. හෂි. හෂි කියන්නේ පාලම. මේ ටික ලියා ගන්න උන් නැත්තම් ලියා ගන්න පුතේ. කොනෝහෙන් කියන්නේ මේ පැත්ත, මේ ප්‍රදේශය, මේ හරිය. හිද්දරි ගවා වම් පැත්ත, මිගි ගවා දකුණු පැත්ත, හෂි පාලම. හරි. එතකොට ඔන්න පාරක් කියනකොට අවශ්‍ය වෙන කරුණු ටිකක් තමයි මම මේ තියලා තියෙන්නේ. මෙන්න තියෙනවා පළවෙනි උදාහරණේ. මම පුතේ මේකෙන් ඕගොල්ලන්ට එක එක ස්ලයිඩ් වගේක් හැදුවා, පාරක් කියන විදිහ, එකට උත්තර දෙන විදිහ, එක එක අවස්ථාවන් අනුව භාවිතා කරන විදිහ. එතකොට ඕගොල්ලන්ට හරි ලේසියි පාඩම් කරගන්න. මේ වෙලාවේදී ස්ථානෙ විතරයි මෙතෙන්ට මාරු කරන්න ඕනි, වාක්‍ය මේ විදිහටම තමයි අපි භාවිතා කරන්න ඕනි කියන ඔයාලට තේරෙනවා. ඒ නිසා මේ තියන්නේ පළවෙනි උදාහරණේ විදිහට මම ඔයාලට හදපු මේක. දැන් ඔයාලා ලියන්න. ලියනකොට දැන් මෙතන පළවෙනි එකේනා ඒ ඉන්නවනේ, ඒ කියන වාක්‍ය ලියලා රූල් දෙකක් ඉඳ තියලා B ලියන්න. මොකද තේරුම අපි සාකච්ඡා කරන්න ඕනේ. ඊපස්සේ B ලියලා ඒකේ තේරුම ලියා ගන්නවා, රූල් දෙකක් හරි තුනක් හරි ඉඳ තියලා. ඊට පස්සේ ආයෙ අන්තිම වාක්‍ය ලියන්න. අන්න ඒ වගේ විනාඩි 5ක් දෙන්නම් ඉක්මන් කරලා පළවෙනි උදාහරණ ලියා ගමු බලන්න. ලිව්වට පස්සේ මම මේක ඔගොල්ලන්ට කියා දෙන්නම් කොහොමද භාවිතා වෙන්නේ කියලා.
ලියලිරුණාම චැට් එකට මැසේජ් එකක් ආයි රේස් හෑන් හරි කරන්න හරි තමන් දන්නේ නැහනේ හනාය ඒ කිතයින් දැස් ගා මිචියෝ ඔෂ්‍යතෙක දසයි මසැන් කා කොන මිචියෝ මස්සුගු ඉකුතෝ කෝසතෙන් ගාරි මස් සුන කෝසතෙන් දේ මිගිනි මගත්තෙකු දසයි හිදරි ගවානී හනායා ගාරි මස් හයි වකරි මස්තා දොම් අරිගතෝ ගසයි මස්
花屋へ行きたいんですか？道を教えてくださいませんか？花屋、マルカレーでやんなわしゃなもん？マルカレーでやんなわしゃなもん？道を教えてくださいませんか？パーキアラデンナプルワンダ、エムネットナムパーキアンナプルワンダ。එතකොට බී උත්තරය දෙනවා. කොන මචිවෝ මස්සුගොයිකුතෝ මේ පාරේ දිගටම ගිහාම මස්සුගොයිකුතෝ දිගටම ගියහම මේ පාරේ දිගටම ගිහාම කෝසතෙන් ගාරිමස් හන්දියක් තියෙනවා. හරි, කොන මචියෝ මස්සුගු ඉකුතෝ මේ පාරේ කෙලින්ම ගිහාම කෝසතෙන් ගාරිමස් හන්දියක් තියෙනවා. සොන කෝසතෙන් දේ මිගිනි මගත්තෙ කුදසයි. ඒ හන්දියෙන් මිගිනි මගත්තෙ කුදසයි. දකුණට හැරෙන්න පුතේ ඔය නීනිපාතේ මිගිනි මගත්තෙ කුදසයි. නීනිපාතේ හයිලයිට් කරගන්න මගරිමස් කියනකොට අපි දකුණට හැරෙන්න වමට හැරෙන්න එහෙම මගරිමස් පාවිච්චි කරනකොට නීනිපාතේ තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් ඒ හන්දියෙන් දකුණට හැරෙන්න. හිදරිගවානි හනයග අරිමස් වම් පැත්තේ. හිදරිගවා කියන්නේ වම් පැත්ත. හිදරගවානි හනයග අරිමස් මල් කඩය තියෙනවා. වම් පැත්තේ මල් කඩය තියෙනවා. はい、わかりました。はり、てるな。どうもありがとうございます。ごらくすとうてぃ。えー、なこんなきねかぴたぱらきゅわめめびびへてやんなきやら。あっぴあにわれんきやなわ。ごらくすとうてぃきやねかきやんなもおにふて。はりて、はりてるな。ごらくすとうてぃ。
හරි, එතකොට පුතේ ඔන්න පළවෙනි උදාහරණේ පළවෙනි ක්‍රමය මෙන්න මේ විදිහට සරලවම අපිට කියන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේම මම ඕගොල්ලන්ට හදපු දෙවෙනි උදාහරණේ. මේ දෙවෙනි උදාහරණෙත් අර වගේම ලියන්න. මේකේ තියෙන දැන් මීටර් 100ක් යන්න අපි කියන්නේ මීටර් 100ක් විතර ඉස්සරහට ගියාම එහෙම තියෙන අන්න ඒව භාවිතා කරන්නේ කොහොමද කියලා මේකේ තියෙන. එතකොට මේක ලියන්න දෙවෙනි උදාහරණේ. ඊට පස්සේ අපි කතා කරමු අර වගේම.
ටිකක් ඉක්මන් කරලා ලියමුනේ පුතේ. හරි බලමු නේද පුතේ. ෂොකොබුත්සුවෙන් ඒ ඉකිතයින් දෙස්කා මල්වත්තට යන්න අවශ්‍ය නමුත් මිචියෝ ඔෂ්‍යයට කුද සයිමසෙන්කා පාර කියන්න පුළුවන්ද? ෂොකොබුත්සුවෙන් දෙස්කා යවන්නහනව යට හිච් එක හරිද කියලා හරියටම දැනගන්න. ෂොකොබුත්සුවෙන් දෙස්කා මල්වත්තටද කොන පිචියෝ මස්සුඟු ඉත්තෙක් උදසයි මේ පාරේ දිගටම යන්න. පුතත්සුමේන කෝසතෙන් දේ හිදරිනි මගත්තෙකු දසයි. පුතත්සුමේන කෝසතෙන් අන්න බලන්න පුතේ පාවිච්චි වෙලා තියෙන විදිය. දෙවන කෝසතෙන් හන්දිය, දෙවන හන්දියෙන් හිදරිනි වමට මගත්තෙකු දසයි හැරෙන්න. දෙවන හන්දියෙන් වමට හැරෙන්න. සොනෝ මිචියෝ හැකු මීටර් වලට කියන්නේ පුතේ අපි මේතා කියලා. හරිද? මේතා කතකනාවලින් කියන්නේ දැන් මෙතනන් තියෙන මීටර් 100ක් මම ඉලක්කමෙන් දාලානේ. එතකොට ඉකුතෝ මිගේ ගවානි ෂොකුබුත්සෙන් ගා අරිමස්. ඒ පාරේ මීටර් 100ක් ඉකුතෝ ගියහම මිගි ගවානි දකුණු පැත්තේ ෂොකුබුත්සෙන් ගා අරිමස් මල්වත්ත තියෙනවා. හයි වකරිමෂ්තා. හරි තේරුණා. දෝම් වරිගතව ගසයි මාස්. ගොඩාක් ස්තුතියි.
හරි පුතේ, ඊළඟට තුන්වෙනි උදාහරණය තමයි මම මේ දාලා තියෙන්නේ. තුන්වෙනි උදාහරණය ලියන්න. ලියලා චැට් එකට මැසේජ් එකක් හරි රේස් හැන් හරි කරන්න පුතේ. ලියුම් පුතේ ඉක්මනට.
බලන්න. යුබින් කෙකුවේ ඉකිතයින් දෙස්ගා මිචි ඔෂ්‍යතෙකුද සයි මසෙන්කා. තැපැල් කාර්යාලයට යන්න අවශ්‍ය නමුත් පාර කියලා දෙන්න පුළුවන්ද? පාර කියන්න පුළුවන්ද? යුපින් කැකු දෙස්කා තැපැල් කාර්යාලෙටද කොනෝ මිචියෝ මස්සුංගු ඉකුතෝ ෂින්ගෝගාරිමස්. මේ පාරේ දිගටම ගියාම ෂින්ගෝගාරිමස්. ට්‍රැෆික් ලයිට් එකක් කල ලයිට් එකක් තියෙනවා. සොන ශින්ගෝවෝ තෝත්තේ මස්සුඟු ඉකුතෝ මිගිගවානී යුබින් කෙකුගාරිමස්. ඒ ට්‍රැෆික් ලයිට් එක පහු කරලා අර බලන්න මං කිව්වාට අර තේ ෆෝම් එකෙන් මේව පාවිච්චි කරනවා කියලා පුතේ. එනම් සොන ශින්ගෝවෝ තෝත්තේ පහු කරලා මස්සුඟු ඉකුතෝ දිගටම ගියහම මිගිගවානී දකුණු පැත්තේ යුපින් කැකුගාරි මස් තැපැර් කාර්යාලය තියෙනවා. はい、わかりました。ハリテールナ、どうもありがとうございます。ごらくストーティー。ハリプテ、イーラガテ、アンティムダーハラネ、イクメントリウムバランネ。
ලියල ඉවරලා රේසෑන් කරන්න පුතේ. හරි බලමු නේද. කයිෂයේ ඉකිතයින් දැස්කා සමාගමට යන්න අවශ්‍ය නමුත් මිචියෝ ඔෂියත කුදසයි මසෙන්කා. මෙතැන්ට බුදේ අපිට කියන්න පුළුවන් මිචියෝ වකරණයි දෙස්නේ මිචියෝ ඔෂියත කුදසයි මසෙන්කා එහෙම ගන්නත් පුළුවන්. හරි සමාගමට යන්න අවශ්‍ය නමුත් පාර කියලා දෙන්න පුළුවන්ද? කොනෝ මිචියෝ මස්සුඟු ඉකුතෝ කෝසතෙන් ගාරිමස්. මේ පාරේ දිගටම ගියහම කෝසතෙන් ගාරිමස් හන්දියක් තියෙනවා. මේ පාරේ දිගටම ගියාම හන්දියක් තියෙනවා. සොනකෝසතෙන් දේ ඒ හන්දියෙන් හිදරිගවානි මගත්තෙ කුදසයි. වම් පැත්තට හැරෙන්න. හිදරිගවානි මගරුතෝ ගින්කෝග අරිමස්. බලන්න දැන් මේකේ ටිකක් කලින් ඉගෙන ගත්ත ඒවට වැඩිය වැඩි පුතේ පැටන් නේද? හිදරි ගවානි මගරුතෝ වම් පැත්තට හැරුණහම ගින්කෝග අරිමස් බැංකුවක් තියෙනවා. ගින්කෝන තොනරිනි කයිෂග අරිමස් බැංකුවට යාපතව සමාගම තියෙනවා. බලන්න දැන් ඒ වගේ හෙම කියනකොට අපිට මේ බිල්ඩින් එකට යාපතව ළඟ ඒව ගන්නත් පුළුවන් නේද? මෙතන තියෙන තොනරි යාපතව කියන එක. එහෙනම් මතක තියාගන්න ඒ වගේ වචනත් අපිට පාවිච්චි වෙනවා. මේ මේවා ඉගෙන ගත්තේ අපි ගානිපාත යටතේ උවේ ශිතා නකාසොතෝ චිකකු ඒ ලිස්ට් එකේ නේ පුතේ. ගින්කෝන තොනරිනි බැංකුවට යාපතව කයිෂගාරිම සමාගම තියෙනවා. එතකොට බී උත්තරය දෙනවා හයිවා කරිමස්තා. හරි තේරුණා. දෝමු අරිගතෝ ගොසයිමස්. ගොඩාක් ස්තුතියි. හරි ඔන්න එහෙනම් දැන් ඔගොල්ලන්ට හොඳටම පුළුවන් වෙන්න ඕනි කෙනෙක්ට පාරක් කියන්න. ඒ වගේම ඔයාලා නොදන්න පාරක් තියෙන්නේ කොහෙද, මේ නගරයට යන්නේ කොහෙද, කොහොමද යන්නේ, මේ දේවල් වලට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනි. ඔය වගේ පුතේ තමන්ට හිතනවා නම් තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනි කියලා වඩාත් හොඳයි. ඕගොල්ලෝ ගෙදරදී මේ වගේ මේ මං හදලා තියෙනවා වගේ තමන් තනියෙන් දෙබස් හදන්න, එක එක ස්ථාන දාලා තනියම ගැලපෙන විදිහට දෙබස් හදන්න. එතකොට තමන්ට කොහොමත් ඉක්මනට මේ දේවල් පාවිච්චි වෙන විදිය, භාවිතා වෙන විදිය මතක ඉන්නවා. ඊට පස්සේ මම දාලා තියෙන පුතේ මෙන්න මේ වචන ටිකක් සම්බන්ධක පද කියලා. අපිට නිතරම වචන වාක්‍ය සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන පද ටිකක් ලියාගන්නකෝ. සම්බන්ධක පද කියලා මම වචන හතරක් දාලා තියෙනවා. ඉක්මනට ලියන්න බලන්න.
සම්බන්ධක පද. සොෂ්ත කියන්නේ තවද ශිකෂි කියනවා අපි. නමුත් සොරෙ දෙස්කරා එම නිසා සොරෙ දෙවා එහෙම නම්. හරි නේද? ලියලන තියනෑ පුතේ, දැන් මෙච්චරක් විතරක් නෙවෙයි මේ මම දීලා තියෙන්නේ ඔගොලන්ට නිතරම අවශ්‍ය වෙන ටික. තව අපි ඔය JFT ලෙසන් කරනකොට, ඉරදුරි ලෙසන් කරනකොට ඔයාලා ඒකට තියෙන සම්බන්ධක පද පාඩම් කරනකොට හම්බෙන ඒවා මෙතනට ලියාගන්න, ලියලා එකතු කරගන්න. හරි, මලුත් මාතෘකාවක් තියෙන්නේ. ලියාගන්න පුතේ මාතෘකාව. නොදේ නොදේ කියන පැටන එක, මේකත් අපිට ගොඩාක් ඕනි වෙන පැටන එකක්. නොදේ නොදේ කියන පැට්න එකේ තේරුම පුතේ ලියාගන්න නිසා. නොදේවල තේරුම නිසා. මේ බලන්නකෝ, නොදේ කියන පැට්න එක නිසා කියන එක අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා. verb එක, මේ v කියලා දාලා තියෙන්නේ මම verb එක. ක්‍රියාපදයක් ජිෂොකේ ඩික්ෂනරි ෆෝම් හදලා අපිට නොදේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාපදයක් තාකේ තා ෆෝම් එකට හදලා අපිට නොදේ පාවිච්චි කරන්න පුළුවන් අතීත කාලේ. දැන් මං කිව්වොත් අද යන නිසා, එහෙනම් යන නිසා ජිෂොකේ වලින් හදනවා. ඉකු නොදේ
යන නිසා මං කිව්වොත් ගිය නිසා. එතකොට පුතේ තා ෆෝම්නේ අතීත කාලේ ඉත්තනොදේ ගිය නිසා, ගිය හින්දා නයිකේ හදලා නොදේ දානවා. දැන් තාර්ථයෙන් යන්නේ නැති නිසා එහෙනම් ඉක නයි නොදේ, තේරුණාද පාවිච්චි කරන විදිහ? ඉකු නොදේ යන නිසා, ඉත්ත නොදේ ගිය නිසා, ඉක නයි නොදේ යන් නැති නිසා. අන්නේ විදිහට ඕනම ක්‍රියාපදයක් අපිට අදාළ කාලයට අනුව හදලා නොදේ දාලා නිසා කියන අර්ථය පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඊ විශේෂණයක් නම් ඒක වෙනසක් කරන්න නැතුව එහෙම්මම දානවා. දැන් මං කියන රස්න හින්දා එසිය කොන් කරන්න, රස්න නිසා එසිය කොන් කරන්න, අත්සුයි නොදේ, අන්න ඒ විදිහට. ඊට පස්සේ නාකේ යෝෂයක් නම් ඒත් නා වෙනසක් කරන්න නැතුව එහෙම්මම දානවා. මං කියන මේ ඇඳුම ලස්සන නිසා මං මිලදී ගන්නවා. ලස්සන නිසා හෙනා කිරේන නොදේ, කිරේන නොදේ. නාම පදයක් නම් පුතේ අන්න එතන පොඩ්ඩක් වෙනස් වෙලා අදාළ නවුන් එක ගාවෙන් අපේ නා කියන එක දාලා තමයි නොදේ දාන්නේ. මං කියනවා හෙට රැස්වීම නිසා අනිවාර්යෙන්ම වැඩට යා යුතුයි. හෙට රැස්වීම නිසා අන්න නාම පදයක් එකනේ. එහෙනම් කයිගි නනොදේ, කයිගි නනොදේ, අන්නේ විදිහට තමයි එහෙනම් මේක පාවිච්චි කරන්නේ. කයිද කුදසයි ලියාගන්න. හරි නේද? ඔන්න එහෙනම් මේ කියන විදිහට ක්‍රියාපදයකින්, ඉවිශේෂණයකින්, නාවිශේෂණයකින්, ඒ වගේම නවුන් එකක්, නාමපදයක් භාවිතා කරලා මම ඔයගලන්ට වාක්‍යයක් හදලා තියෙනවා. ලියුම් බලන්න පුතේ මේ වාක්‍ය ටික හැමෝම ලියන්න දන්නේ නැති වචන අපි ආපහු මේකේ වචන වාක්‍ය ටික සාකච්ඡා කරනකොට ඔයගලන්ට ලියන්න පුළුවන්. ඒ නිසා පුළුවන් විදිහට හැමෝම ලියන්න උත්සාහ කරන්න. ඉක්මනට කරමු පුතේ.
දැන් ඔය දෙවෙනි වාක්‍යයේ තියෙන පුතේ මුදල් නැති නිසා මුදල් තියෙනවා ඔකනෙග අරිමස්නේ මුදල් නැහැ අපි කියනවා ඔකනෙග අරිමස්වර නැතර්ථේ නයි ෆෝම් එක ඔකනෙග නයි ඔකනෙග නයි අන්නේ දෙර ගන්න උන්නට කියන්නේ නෙත්සු නෙත්සු
හතරවෙනි වාක්‍ය පුදේ පිළිතුරට කියන්නේ අපි කොතයේ කියලා. කොතයේ පිළිතුර. කොයන්නයි, තයන්නයි, එයන්නයි, කොතයේ. පස්වෙනි වාක්‍ය ජනේලය මදෝ. මදෝ. මයන්නයි, දොයන්නයි.
හරි අපි උත්තර ටික බලමු නේද පුතේ දැන්. ඔන්න තියෙනවා පළවෙනි වාක්‍ය. නෙත්සුගා අරුණොදේ උණ තියෙන නිසා හයකුචියේ ඉක්මස් ඉක්මනට ගෙදරට යනවා. හයයි ඉක්මනින් වේගවත් වේලාසන ඉන්නේ පුතේ පාවිච්චි කරන්න නේද? එතකොට ඔයාලට මං කියා දුන්නා නේද? ඊ විශේෂණයක් ක්‍රියාවක් බවට පත් කරන්න අගතියන ඊ අයින් කළා අපි කූ දානවා කියලා. එහෙනම් හයකු ඉක්මනින් උචියේ ඉක්මස්. ඔකනෙග නයිනොදේ මුදල් නැති නිසා නනිමොකයිමසෙන් මොනවත්ම මුකුත්ම මිලදී ගන්න හැ. ජිකන්ග අත්තනොදේ වෙලාව අත්තනොදේ තිබුණ නිසා රයකෝ ඒ ඉකිමෂ්තා සංචාරයේ ගියා. කොතයගා වකරණයි නොදේ කොතයේ පිළිතුර කොතයගා වකරණයි නොදේ තේරෙන් නැති නිසා කොතයේ මසෙන් පිළිතුර දුන්න හැ. තොතෙමු අත්සුයි නොදේ ගොඩක් රස්න නිසා මදෝවෝකෙමස් ජනේලය විවෘත කරනවා. කෝ බෝකින නොදේ අද අසනීප නිසා කයිගිනි සන්කශිමසෙන් ප්‍රැස්වීමට සහභාගි වෙන්නේ නැහැ. අෂ්ට යසුමින නොදේ හෙට නිවාඩු නිසා උචිවෝ සෝජිශිමස් නිවස පිරිසිදු කන්නවා. කරේවා නිහොන්ජින්න නොදේ කන්ජිගාව කරිමස් ඔහු ජපංචාතිකයෙක් නිසා කන්ජි තේරෙනවා. බලන්න අඩුපාඩු හදාගන්න තමන් හරියට ක්‍රියාපදයේ කාල ටික දාලා තියෙනවද, ඊ විශේෂණ දාලාද, නිපාත. හරිද? හරි, ඊට පස්සේ පුතේ මම ඔයගොල්ලන්ට කරන්න ඉන්නේ තවත් අපිට ගොඩක් ඔය ඉරදොරි බුක් එකේදී පාවිච්චි වෙච්ච නිපාත කීපයක්. මේවා අපි මුලින් ඉගෙන ගන්න නිපාත ගණයට අරගෙන ඒ මුලින්ම මේවා උගන්වන්නේ නැහැ. මේවා අන්තිමටම තමයි පුතේ උගන්වන්නේ. මේ නිපාතය මේක නොවා
නොවා මේක එක නිපාතයක් වතේ මේක නෝ නිපාතයක් වා නිපාතයක් එහෙම නෙවෙයි අපි මේක කියවන්නේ නොවා කියලා. මේ නොවා කියන නිපාතේ පොතේ අපි පාවිච්චි කරන වා නිපාතයේම අර්ථය තව ටිකක් වැඩි කරන්න. හරිද? වා නිපාතයේ අර්ථයම තව ටිකක් වැඩි කරන්න. එහෙම නැත්නම් තේරුමේ වෙනසක් එහෙම වෙන්නේ නැහැ. අර වා නිපාතයේ තවත් ටිකක් අවධාරණය වෙලා මේකෙදි පාවිච්චි වෙනවා. ඒක කොහොමද එහෙම වෙලා තියෙන්නේ කියලා මේ වාක්‍ය තුන අපි කතා කරනකොට ඔගොල්ලන්ට පැහැදිලි වෙයි. මාතෘකාව නොවා කියලා ලියලා මේ වාක්‍ය තුන ලියන්න, තේරුම ලියන්න ඉඩ තියලා ඊට පස්සේ මේකේ තේරුම අපි කතා කරනකොට ඔයාලට තව පැහැදිලි වෙයි කොහොමද මේක යෙදෙන්නේ කියලා. ලියන්නකෝ.
හරි නේද? බලන්න පුතේ පළවෙනි වාක්‍ය. අෂ්ඨා සුපීචිවෝ සුරු නොවා කිමුරසන්දෙස්. හෙට සුපීචි කියන්නේ ස්පීච් එක. කතාව කරන්නේ කිමුර මහතා වේ. ලියාගන්න. හෙට කතාව කරන්නේ ස්පීච් එක කරන්නේ කිමුර මහතා වේ. දෙවැනි වාක්‍ය වතශිවා ෂෝරයිනි නරිතයි නොවා ඉෂාදස්. මට ෂෝරයි අනාගතයේ නරිතයි නරිමස් වෙනවා නරිතයි වෙන්න අවශ්‍ය ඉෂාදස් වෛද්‍යවරයෙක් වේ. වතෂිගා ඉකිතයි කුණි නොවා අමෙරිකා දැස්. මට ඉකිතයි කුණි යන්න අවශ්‍ය රට ඇමරිකාව වේ. අර මේ වතෂිගා ඉකිතයි කුණි වා කියන එක පුතේ නොවා කියලා දාලා තවත් අවධාරණය කරලා ලියලා තියෙනවා. මට යන්න අවශ්‍ය රට ඇමරිකාව වේ. හරි, ඊට පස්සේ පුතේ ඒ විදිහටම තමයි නොගා ගානිපාතය අපි තවත් අවධාරණය කරලා කියනවා. මං දාලා තියෙනවා සුකි, කිරයි, ජෝසු, හෙතා, මෙන්න මේ වගේ කියනවා. වගේම අකර්මක ක්‍රියාවකින් අවසන් වේ නම් ඒ වගේ අවස්ථාවලදීත් අපි නොගා කියන නිපාතය පාවිච්චි කරනවා. මේ වාක්‍ය හතරත් ලියුම් බලන්න මාතෘකාව ලියාගෙන
ලියල ඉවරද පුතේ? හරි, බලන්න පුතේ. පළවෙනි වාක්‍ය, කොකො කරා තොම්මොදචි ගා අසොන්දෙ ඉරු නොගා මියෙමස්. මෙතන තියෙනවා නේද පුතේ, අකර්මක ක්‍රියාවකින් අවසන් වේ නම්. හරි, එතකොට දැන් මියෙමස් කියන්නේ පේනවා, කියන්නේ බලන්නේ, පේනවා ඉබේට ඒ දේ සිද්ධ වෙනවා නම් එතකොටත් අපි නොගා පාවිච්චි කරනවා. එහෙනම් කොකො කරා කියන්නේ මෙතන සිට, මෙතන ඉඳන් තොමොදචි ගා, කොදොමතචි ගා ළමයි අසොන්දේරු නොගා සෙල්ලම් කරමින් ඉන්නවා පේනවා. මෙතනට, මෙතන ඉඳන් ළමයි සෙල්ලම් කරමින් ඉන්නවා පේනවා. යොරු ඔසකු මදේ කියන්නේ රෑ වෙනකන් ෂිගොතවෝ සුරු නොගා අරිමස්, වැඩ කරන්න තියෙනවා. වතශිවා ශෂින් පෝ තොරුණෝ ගා සුකිදැස්, මම ඡායාරූප ගන්න එකට කැමති. කරේගා ඉත්තේ ඉරුණෝ ගා වකරිමසෙන්, ඔහු යනවද දන්නේ නැහැ. නැත්තං ඔහු ගිහින් ඉන්නවද දන්නේ නැහැ. ඊළඟ මාතෘකාව ලියන්න පුතේ, නොවෝ නොවෝ සකර්මක ක්‍රියාවකින් අවසන් වේ නම්. නොගා අපි ගත්තේ අකර්මක ක්‍රියාවකට, එතකොට සකර්මක ක්‍රියාවකින් වාක්‍ය අවසන් වෙනවා නම් අපි ගන්නේ නොවෝ.
හරණේද පුතේ? බලමු එහෙනම්. යොරුව සොකුමදේ අසොන්ද ඉරු නොවෝ යමෙතෙකු දසයි, ගොඩක් රෑවෙනකං සෙල්ලං කරන එක යමෙතෙකු දසයි. යමෙ මස් කියන පුතේ නවත්වනවා. එතකොට යමෙතෙකු දසයි කියලා කියන්නේ නවත්වන්න. වකරණයි නොවෝ කීතෙකු දසයි, තේරෙන් නැත්නම් අහන්න. වතශිවා දෛගකු දේ ඒගොවෝ බෙන්කෝසුරු නොවෝ යමෙමෂ්ටා. මම විශ්වවිද්‍යාලයේදී ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක නැවැත්තුවා. මම විශ්වවිද්‍යාලයේදී ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක නැවැත්තුවා. හරි නේද? එහෙනම් පුතේ ඔන්න අද කළා. එතකොට ලොකු ලෙසන් ටිකක් මේ ඔක්කොම මේ ගොඩාක් ලොකු ලෙසන්. එනිසා හොඳට පාඩම් කරගන්න, පාරක් අහන විදිය. මං කිව්වා වගේ ඔයගොල්ලෝ කැමති නම් ගෙදදී තමන් තනියම එක එක විදිහට වාක්‍ය හදලා බලන්න. එතකොට කොහොමත් ඔයාට හරි ඉක්මනට මතක ඉන්නවා. මං කියන්නේ ඒකයි ඔයාලට මේ පාඩම් කරගන්න ලේසිම ක්‍රම කියන්නේ පුතේ. ඒ වගේ වාක්‍ය හදන්න, පාරක් අහලා ඒකට උත්තර දෙන විදිය තමන් තනියෙන් හදන්න. හදලා මට දැම්මත් කමක් නැහැ. මං දීකෝෂෝකයි එකක් එහෙම කරන්න කියලා කිව්වා හෝම්වර්ක්. ඒවා මට කරලා එව්වේ ළමයි කීප දෙනයි. එයාලගේ මං අඩුපාඩු බලලා දුන්නා. ඒ නිසා තමයි කියන්නේ. හැබැයි මෙහෙමයි, දැන් ඒගොල්ලන්ගේ අඩුපාඩු බලනකොට තමයි තේරෙන්නේ පුතේ මොනවද අඩුපාඩු, මොනවද මේගොල්ලන් කරන වැරදි, කොහොමද අකුරු ලියන අකුරු වල අඩුපාඩු. එහෙම දැන් ඔයාලා මට එහෙම මොනවත්ම හෝම්වර්ක් එකක් කරන්න කරලා එවන් නැති වුණාට පස්සේ මං ඔයාලා ගැන මුකුත්ම දන්නේ නැහැ. ඔයාලගේ අඩුපාඩු මොනවද, අකුරු වල වැරදි මොනවද, නේද? ග්‍රැමර් හරියට පාඩම් කරලා ඒවා යොදන්න දන්නවද? මං ඒවා මුකුත් දන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ හෝම්වර්ක් එකක් පුළුවන් විදිහට කරලා එවන්න මට. එතකොට බලන්න පුළුවන්. එතකොට තමන්ටත් තේරෙනවා තමන්ගේ වරදීන්නේ මොන වගේ තැන්ද කියලා. ඒව හදාගන්න මට මේ ෆ්‍රී වෙලාවට මං අනිවාර්යෙන් ඔගොල්ලන්ට අඩුපාඩු හදලා එවන්නම්. ඒ වගේ නම් පාරක් අහන විදිය ඒ වගේ පුරුදු වෙන්න. ඊට පස්සේ පුතේ නොදේ කියන පැටන එක හොඳට පාඩම් කරගන්න. ඒක ගොඩක් කතා කරනකොට ඕනි වෙනවා. ඔය නොවා, නොවෝ, නොගා ඒවනම් ගොඩක් වෙලාවට අපිට ඕන වෙන්නේ ග්‍රැමර් පැත්තට. වාක්‍ය ලියනකොට කතා කරන්න නම් සාමාන්‍යයෙන් අපිට භාවිතා වෙනවා ගොඩක් අඩුයි. ඒ නිසා වාක්‍ය ලියන ග්‍රැමර් පැත්තට තමයි ඒ ටික ඕනි වෙන්නේ නම් පාඩම් කරගන්න. අද අපිට ලෙසන් එකක් ඉරදොරි බුක් එකේ කරන්න ටයිම් එකක් නෑනේ. ඒ නිසා මම මෙතනින් ක්ලාස් එක ඉවර කරනවා. මිනසන් ඔයස්ස මිනසයි.